බය නැති වුණා. ගැන ඇත්තටම අපිට බය නැති වුණේ පාරේ පොලිසිය සමග ඒ අත්දැකීම් පිට. ඒකම ඊට සමගාමීව ගොඩ නැගුණා කාන්තා ක්‍රියාකාරී කමිටුව කියලා එකක් 82 විතර. ඉතින් අපිට ඔය පොලිසිය වේවැල් තියාගෙන කුණුහල්ප තියාගෙන ගහනවායි කියන එක ජාත්‍යන්තර කාන්තා දිනිය දවස් JR ගේ පාලනේ තිබිච්ච කාලෙනේ. අපේ නායකව හැමදාම හිරේ. මොකද අපේ නායකයන්ගේ මං ඉගෙන ගත්ත එක දෙයක් තියෙනවා. බැරි වෙලාවත් අපිව පොලිසියට අත්අඩංගුවට ගත්තොත් අප නෑ නෑ අපේ නායකයෝ අපිට කියලා දුන්නා. ඒ අතින් බාහුවේ බාසුරයි මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒගොල්ලෝ හැමදාම කිව්වේ ඕගොල්ලන් පොලිසියට කියන්න ඕනේ අපේ නායකයෝ තමයි මේ තීන්දුව ගත්තේ. අත්අඩංගුවට ගන්න ඕනේ ඕගොල්ලන් අත්අඩංගුවට ගන්න ඕනේ අපේ නායකයෝ. අපි ක්‍රියාත්මක කරන්නේ අපේ නායකයෝ කියන දේවල්. ඉතින් ඒක ලොකු හයියක්නේ. ඒ හැමදාම ඒ දෙන්න හිරේ. ආයද පක්ෂේ අය එහෙම අතරුවට ගත්තයි කියලා ඕගොල්ලන් අහලවත් නැහනේ. හැමදාම වාසු හිරේ. මාස දෙකකට තුනකට සැරයක් JR ගේ එක නිකන් හොලිඩේ එකට ගිහිල්ලා එනවා වගේ. අල්ලගත්ත ගම අපි කියන්නේ මේගොල්ලෝ තමයි මේ හැමෝම කියන්නේ. ඉතින් ඒක මම දකිනවා අපි රෙස්පොන්සිබිලිටි දන්න ඕනේ. වගකීම ගන්න ඕනේ. ඒක අපි ඉගෙන ගත්ත දෙයක්. අපි යමක් කරනවා නම් ඒ වගේම අපි ගන්න තීන්දුවේදී අනිත් අයම අමාරු වෙනවා. පසු කාලෙකදී මම මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපේ ස්ටාෆ් එකවත් අපි සමග ක්ෂේත්‍රීය වැඩ කරන කාවවත් අපි අමාරු වෙදන්නේ නැහැ. වඩ මතක ඇති සුනිලා මම සාරා අපි වගකීම ගන්නවා. නමුත් අපිත් සමග වැඩ කරන අනිත් අය කාටවත් අපි එහෙම ලොකු රිස්ක් එකකට දැම්මේ නැහැ. අපි කරන්නේ කියන එක ඒක අපි ඉගෙන ගත්තේ දෙයක් එතන.